ඔයාලා දැන් ඔස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන්න හිතන් හිටියට ඔයා දන්නවද පර්මනන්ට් මයිග්‍රේෂන් කියන්නේ මොකද්ද නෙට් මයිග්‍රේෂන් කියන්නේ මොකද්ද කියලා මේ වචන දෙක තේරුම් ගන්න එක වැදගත් මොකද ඒක උදව් වෙන ඔයාගේ මයිග්‍රේෂන් ජර්නි එක ප්ලෑන් කරගන්න දැන් ඔස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට්ස්ලට කැප් එකක් දාන්න යනවනේ ඒ කියන්නේ එඩියුකේෂන් ප්‍රොවයිඩර්ස්ලට ගන්න පුළුවන් කට්ටිය ලිමිට් වෙලා තියෙනවා ඒක අස්සෙන් මෙන්න මේගොල්ලෝ කතා වෙනවා අලුත් එක්සෑම් එකක් යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක්සෑම් එකක් දාන්න යනවලු. මොකද්ද මේ කතාව? අද අපි කතා කරන්නේ මෙන්න මේ දේවල් ගැන. ඒ නිසා දිගටම රැඳී ඉන්න. කොහොමද කොහොමද යාළුවනේ වෙල්කම් ටු ෆුට්ස්ටෙප්ස් ඉන් ඔස්ට්‍රේලියා channel. ඉතින් අදත් අපි ඔයගලන්ට ගේන විශේෂ මාතෘකාවක් තමයි මේ ළඟදී පැවැත්වූ ඔස්ට්‍රේලියාවේ විශේෂ මාධ්‍ය හමුවීමක්. ඔගොල්ලන් මතක ඇති අපි කලින් වීඩියෝ වලදී මතක් කරලා තියෙනවා මෙහි ඉතින් අබ්දුල් රිස්පි කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඩිපාර්ට්මන්ට් ඔෆ් හෝම් අෆෙයර්ස් වල හිටපු සෙක්‍රටරි කෙනෙක්. ඉතින් එයා 2007 වෙනකන් වගේ වැඩ කරලා ඊට පස්සේ ඉඳන් එයා කරන්නේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි පොලිසිස් ක්‍රිටිසයිස් කරනවා එක එක ඇඩ්වයිස් දෙනවා ඒ වගේ දේවල්. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා ඔස්ට්‍රේලියාවේ ලොකු වෙනස්කම් කීපයක් සිද්ධ වෙනවා මේ නෙට් මයිග්‍රේෂන් එක භාගයක් කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 500,000 ගාණක් තිබ්බ නෙට් මයිග්‍රේෂන් එක 250,000 ගාණකට අඩු කරන්න ඒත් එක්කම ඉන්ටර්නැෂනල් ස්ටුඩෙන්ට්ස්ලට ගන්න එන්න පුළුවන් ප්‍රමාණය අඩු කරන්න. ඒ කියන්නේ කැප් එකක් දානවා යුනිවර්සිටිස් වලට ඉංග්ලිෂ් ටෙස්ට් එක අමාරු කරලා තියෙනවා GS රික්වයර්මන්ට්ස් වෙනස් කරලා තියෙනවා සල්ලි පෙන්නනුන් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා මෙන්න මේ විදිහට ඔස්ට්‍රේලියාවේ මේ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙක්ටර් එකට විවිධ තහනම් කියන්නේ විවිධ සීමා පනවලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ගැන කතා කරන්න මේ අබ්දුල් රිස්වි කියන එක්කෙනා නැෂනල් ප්‍රෙස් ක්ලබ් ඔෆ් ඔස්ට්‍රේලියා මම උගලන්ට පෙන්නන්න ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකෙන් මේ තියෙන ඒගොල්ලෝ ඇවිල්ලා කැන්බරාවල ඉන්නේ. ඒගොල්ලෝ ප්ලට්ෆෝම් එකක් සපයන ඔස්ට්‍රේලියාවේ ඉන්න හොඳ ප්‍රොෆෙෂනල්ලන්ට මේ කියන්නේ මේ අබ්දුල් රිස්වි වයිස් චාන්සලර්ස්ලා අන්න ඒ වගේ අයට ප්ලට්ෆෝම් එකක් සපයන ඔස්ට්‍රේලියාවේ සිද්ධ වෙන මේ වෙනස්කම් ගැන මේ පොලිසි ගැන ඩිබේට් කරන්න කතා කරන්න. ඉතින් මේ අබ්දුල් රිස්වි කියන එක්කෙනා කැන්බරාවල්ට ගිහිල්ලා මේ නැෂනල් ප්‍රෙස් ක්ලබ් එකේ ඉන්ටර්වියු එකක් කරලා තියෙනවා. එයත් එක්ක එකතු වෙලා තියෙනවා ප්‍රොෆෙසර් මයිකල් වෙස්ලි කියන එක්කෙනා යුනිවර්සිටි ඔෆ් මෙල්බර්න් වල වයිස් ඩෙපියුටි වයිස් චාන්සලර්. ඉතින් මේ දෙන්න එකතු වෙලා පොඩි ඩිස්කෂන් එකක් කරලා තියෙනවා මේ ඔස්ට්‍රේලියාවේ මොකද වෙන්නේ ඔස්ට්‍රේලියාවට දාලා තියෙන මයිග්‍රේෂන් නීති නිසා මොන වගේ දෙයක්ද වෙන්න යන්නේ කියන එක ගැන. ඉතින් මම ඒ ලින්ක් එක දාන්න ඒගොල්ලන්ගේ ෆුල් ඉන්ටර්වියු එක තියෙනවා ඕගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන්. ඒකෙන් ලබාගත යම්කිසි විස්තර ටිකක් තමයි අද මම ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න හදන්නේ. ඉතින් අපි ඉස්සල්ලාම යන් හැමදාම වගේ අපි ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට සෝසස් පෙන්නනවා. අද අපි කතා කරන්නේ මේ ගාඩියන් කියන ඔස්ට්‍රේලියාවේ තියෙන නිවුස් ආටිකල් එකක් අරගෙන මම කතා කරනවා මේ දවස්වල හැමෝම මයිග්‍රේෂන් ඒජන්ට්ලා ස්ටුඩන්ට්ස්ලා ඒත් එක්කම යුනිවර්සිටීස් මේ හැමෝම බලාගෙන ඉන්න ඔස්ට්‍රේලියාවේ රජය මේ මොකද්ද කරන්නේ කියලා. දැන් ඔස්ට්‍රේලියාවේ රජය කියනවානේ මේ නෙට් මයිග්‍රේෂන් එක අඩු කරන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම නෙට් මයිග්‍රේෂන් කියන්නේ මොකක්ද පර්මනන්ට් මයිග්‍රේෂන් කියන්නේ මොකක්ද කියලා ගොඩාක් ජනතාවට තේරෙන්නේ නැහැ. ජනතාව හිතන්නේ මේ පාරකරික වෙන ජාතික කෙනෙක් දැක්කොත් ඔෆිස් එකකදී වෙන ජාතික කෙනෙක් දැක්කොත් ආ මේගොල්ලෝ හැමෝම මයිග්‍රේෂන් එකට බරක් කියලා. එහෙම නැහැ. මොකද පර්මනන්ට් මයිග්‍රේෂන් කියන්නේ PR ලබා දීලා ගන්න කට්ටිය. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම යම්කිසි ස්කිල් එකක් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන් යම්කිසි නිර්ණායක සපුරලා එන්නේ. එතකොට එයාලා ඔස්ට්‍රේලියාවට එන්නේ යම්කිසි ස්කිල් එකක් බේස් කරගෙන. නෙට් මයිග්‍රේෂන් කිව්වහම ඒක වෙනයි. නෙට් මයිග්‍රේෂන් පර්මනන්ට් මයිග්‍රේෂන් නෙට් මයිග්‍රේෂන් එකේ කොටසක් වෙන්නේ නැහැ. නෙට් මයිග්‍රේෂන් වෙන්නේ ඔස්ට්‍රේලියාවට එන යන කට්ටිය අතර වෙනස තමයි නෙට් මයිග්‍රේෂන් වෙන්නේ. එතකොට ඒක ගොඩාක් වෙලාවට බලපානේ ටෙම්පරරි මයිග්‍රේෂන් කරන කට්ටිය. ටෙම්පරරි මයිග්‍රේෂන් කරන්නේ බොහෝ වෙලාවට ස්ටුඩන්ට්ස්ලා ඊට පස්සේ විසිටර්ස්ලා ඊට පස්සේ වර්කින් හොලිඩේ කියලා මෙහෙම වීසා එකක් තියෙනවා. ඒක අපේ රට කට්ටිය දාන්න බෑ වෙන රටවල් කට්ටිය තමයි දාන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ බෑක්පැකර්ස්ලා වගේ කට්ටියනවා. ඔන්න ෆයිවර්ස් ෆැමිලි විසිට් කරන කට්ටියන ඔන්න ඔය වගේ කට්ටියකින් තමයි නෙට් මයිග්‍රේෂන් එක හැදෙන්නේ. ඉතින් ජනතාව දැන් කන්ෆියුස් වෙලා ඉන්නේ මේ මොකද්ද ඇත්තටම මේගොල්ලෝ කතා කරන්නේ කියලා. ඉතින් ඒක නිසා තමයි මෙන්න මේ වගේ මාධ්‍ය සාකච්ඡා මේ වගේ දේවල් පවත්වන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ පත්තරේදී කියලා තියෙන්නේ කියලා. මේ තියෙන මෙතනදී කියලා තියෙනවා ඔස්ට්‍රේලියා ඉලෙක්ෂන් ෆෝට් ඔන් ඉමිග්‍රේෂන් කුඩ් කෝස් සිවිල් අන්රෙස්ට්. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ මේ තියෙන මේ ඉලෙක්ෂන් එක නිසා මොකද 2025 මැයි මාසෙදී
ඉලෙක්ෂන් එකක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඉලෙක්ෂන් එක එන නිසා මේ රජය කරන දේවල් වලින් සිවිල් අන්රෙස්ට් එකක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. සිවිල් අන්රෙස්ට් එකක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ගොඩක් අය ලංකාවේ අරගලේ වගේ දෙයක්. ඒ කියන්නේ මිනිස්සු පාරට බහැලා කෑ ගහලා හැම කරගෙන දෙයක් වෙන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මේ ඔස්ට්‍රේලියාවේ තියෙන මේජර් පාර්ටිස්, ඒ කියන්නේ ප්‍රධාන පාර්ටි දෙක විශේෂයෙන්ම දැන් තියෙන ගවර්න්මන්ට් එක ලේබර් පාර්ටි, ඊටසේ විපක්ෂ දෙකෙන් ලිබරල් පාර්ටි කියලා. ඉතින් මේ පාර්ටිස් දෙකම කරන්නේ ෂෝට් ටර්ම් කෙටි කාලීන විසඳුම් තමයි ලබා දෙන්නේ. මොකද අපි දන්නවා රටක ප්‍රශ්නයක් තියෙද්දි ඉලෙක්ෂන් එකක් එනවා නම් දැනට තියෙන ගවර්න්මන්ට් එක ඒක ඇඩ්‍රස් කරන්න හදනවා. ඒත් එක්කම විපක්ෂිනුත් ඉදිරිපත් කරනවා නෑ අපි මෙන්න මේ වගේ දේවල් කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න හදනවා කියලා. ඉතින් මේ ඉලෙක්ෂන් එක එන නිසා රජය මේ වගේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් සීමා කරලා PR දෙන එක සීමා කරලා ඒගොල්ලෝ මේ මයිග්‍රේෂන් එක පහළට දාන්න කටයුතු කරන්නේ මොකද මේ හවුසින් ක්‍රයිසිස් එක පාලනය කරන්න ඕන නිසා කියලා. ඉතින් ඇත්තටම මේ නැෂනල් ප්‍රොපර්ටි ඔස්ට්‍රේලියා කියලා රිපෝර්ට් එකක් පළ කරලා තියෙනවා ඒගොල්ලෝ. ඒකෙදි ඇත්තනම් කියලා තියෙනවා මේ මයිග්‍රේෂන් වලින් හවුසින් ක්‍රයිසිස් එකට තියෙන බලපෑම ගොඩක් අඩුයි කියලා. අපි කලින් වීඩියෝ කරලා තියෙනවා ගිහින් බලන්න. එතනදී අපි කියලා තියෙනවා ඇයි හවුසින් ක්‍රයිසිස් එකක් ඇති වෙන්න පුළුවන් හේතුව එහෙම විස්තර කියලා. ඉතින් මම එක වීඩියෝ එකදී කිව්වා මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් වැඩි වෙච්ච නිසා මේ රජයට අමාරුයි කියලා මේක බලා ගන්න. ඒ නිසා තමයි මේගොල්ලෝ මේ ඡන්දෙදී මේක වෙනස් කරන්න හදන්නේ. එතකොට ඇත්තටම ඡන්දෙදී ඒගොල්ලන් ටාගට් කරන්නේ මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලාගේ ඡන්ද ටික ගන්න නෙමෙයි. ඒගොල්ලෝ ටාගට් කරන්නේ මේ මෙහි ඡන්ද දෙන්න පුළුවන් අයට කියනවා නෑ අපි මෙන්න මේ දේවල් කරලා ඉමිග්‍රේෂන් එක කන්ට්‍රෝල් කරලා අපි හවුසින් ක්‍රයිසිස් ඉන්ෆ්ලේෂන් කන්ට්‍රෝල් කරනවා එහෙම කියලා තමයි ඒගොල්ලෝ මේක පාවිච්චි කරන්නේ. මේ තියෙන ඉතින් 2018 2019 කාලෙදිත් ඡන්දයක් තිබ්බ කාලෙදිත් මේ විදිහටම රජයත් ඒ දවසට විපක්ෂයත් මේ ආකාරයෙන් එක එක දේවල් ප්‍රොමිස් කරගෙන හැම කරගෙන හිටියලු. ඉතින් කොහොමද දේශපාලකයෝ කැමති එකිනෙකට වැරද්ද පටව තමන්ගේ පැත්ත හොඳ කරගන්න. ඉතින් ඒ නිසා තමයි මේ අබ්දුල් විසි කියන එක්කෙනත් අර යුනිවර්සිටි ඔෆ් මෙල්බර්න් එකේ ඩෙපියුටි වයිස් චාන්සලර්ත් එකතු වෙලා මේ වගේ කතාවක් කරලා තියෙන්නේ. මම මෙතන තියෙන ටික පොඩ්ඩක් කියවන්න. මෙතනදී කියනවා ප්‍රධාන පාර්ටිස් දෙක අනිවාර්යයෙන්ම ප්‍රයෝරිටයිස් කරන්න ඕනෙලු මේ නෙට් මයිග්‍රේෂන් එක කොහොමද අඩු කරන්නේ කියලා. මෙතනදී කියනවා ලේබර් පාර්ටි එක සහ අනිත් පාර්ටි කතා වෙලා තියෙනවලු ලොง ටර්ම් නෙට් මයිග්‍රේෂන් එක අඩු කරනවා කියලා ඊළඟ ඡන්ද එන නිසා. ඒත් එක්කම ඉතින් ඇල්බනීස් ගවර්මන්ට් එක කියන්නේ දැන් තියෙන ගවර්මන්ට් එකේ ප්ලෑන් එක තමයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් අඩු කරන්න. මොකද නෙට් මයිග්‍රේෂන් එක කොටසක් තමයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා. ඒගොල්ලන් අඩු කරන්ඩ මේ එක එක යුනිවර්සිටි එකෙන් ගන්න පුළුවන් ළමයි ගාන අඩු කරලා ඒක 2025 ජනවාරි වල පටන් ගන්නවා කියලා මෙතනදී කතා කරනවා. ඉතින් ඒක තමයි මේ දැනට තියෙන රජයෙන් කරන දේවල්. මොකද මම කලින් කිව්වා වගේ ගන්න ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ප්‍රමාණය ලිමිට් කරනවා, වීසා රිෆ්‍යුසල් වැඩි, ඒත් එක්කම බලන ක්‍රයිටීරියාස් වැඩි. ඒක තමයි දැනට රජය කරන දේවල් අර මයිග්‍රේෂන් ස්ට්‍රැටජි එකත් එක්ක. ඊට පස්සේ ඔපොසිෂන් ලීඩර් කියන්නේ විපක්ෂ නායක පීටර් ඩටන් කියලා තියෙනවා. එයා මොකද්ද කරන්න යන්නේ? දැන් මම කලින් වීඩියෝ එකක් කරා මයිග්‍රේෂන් ලෙවල්ස් ගැන. ඒකේ ගිහිලා බැලුවාම ගිය අවුරුද්දේ 190,000කට අවස්ථාව තිබෙනවා. මේ අවුරුද්දේ නා අවුරුදු 24-25 185,000 දෙනෙක්ට පර්මනන්ට් මයිග්‍රේෂන් වලට අවස්ථාව ලබා දෙනවා කියලා. ඒතර ඇත්තටම බැලුවොත් පර්මනන්ට් මයිග්‍රේෂන් පැත්තෙන් දැන්ට තියෙන රජයේ 5,000 දෙනාට විතරයි අවස්ථාව අඩු කරලා තියෙන්නේ. නමුත් පීටර් ඩටන් ඒ කියන්නේ විපක්ෂ නායකයා කියනවා එයා ආවොත් එහෙම රජයට එයා මේ මයිග්‍රේෂන් ලෙවල් 125කින් අඩු කරනවලු. ඒ කියන්නේ ලබන අවුරුද්දට රජය ප්‍රපෝස් කරලා තියෙන 185,000 දක්වා අඩු කරනවා. ඒ කියන්නේ තව 45,000 කට්ටියව අඩු කරනවා කියලා තමයි පීටර් ඩටන් කියලා කියන්නේ. ඊට පස්සේ එයා කියනවා ඊට පස්සේ අවුරුදු වල 150,000 160,000 වගේ එයා 4-year plan එකක් හදනවා කියලා. ඉතින් මෙහෙම කරාම ඇත්තට මොකද වෙන්නේ? මොකද එයා අඩු කරන්න හදන permanent migration එක. ඉතින් මම කලින් කිව්වා permanent migration එක වෙනයි net migration එක වෙනයි. permanent migration තියෙන එක හොඳයි මේ රටේ jobs කරන්න, මේ රටේ skill shortage එක මේවා කරන්න, එතක multicultural තියාගන්න ඒ permanent migration එක අදාළ වෙනවා. මේගොල්ලෝ කලින් කිව්වේ මේ net migration එක තමයි අපිට අඩු කරගන්න ඕනේ කියලා. එතකොට අදාළ වෙන්නේ නැහැ මේ permanent migration කට්ටිය. ඉතින් එතනදී කියලා තියෙනවා අබ්දුල් රිස්වි මහත්තයා. මෙතන එතන විස්තර කියලා තියෙනවා එයා 2007 වෙනකන් ඩෙපියුටි සෙක්‍රටරි විදිහට වැඩ කරලා තියෙනවා ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකේ. එයා කියලා තියෙනවා මේ මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක හරියට කරගන්න ඕනේ. ඒක ඔස්ට්‍රේලියාවේ පදනමක්. ඒක ඔස්ට්‍රේලියාවේ ආර්ථික සමෘද්ධියට, එතකොට ස්කිල්ස් ගැප්ස් තියෙනවා නම් ඒවා ෆිල් කරගන්න, ඒත් එක්කම අත්‍යවශ්‍ය සේවා සපයන්න මේ පර්මනන්ට් මයිග්‍රේෂන් එක හරියට තියෙන්න ඕනේ. අනිත් එක මේක හරියට හදාගත්තේ නැත්නම් ඒකෙන් අනිත් හැම පොලිසි එකකටම බාධාවක් වෙනවා. එතනදී තවත් කියලා කියනවා දැනට තියෙන ගවර්න්මන්ට් එකේ මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලව කැප් කරන එක අන්සස්ටේනබල් දෙයක් කියලා. ඒ කියන්නේ ඒක දිගටම එහෙම
අන්ස මේ කැප් කර කර ඉන්න බෑ. ඒකට හේතු කීපයක් තියෙන එකක් තමයි ගොඩක් ඉන්ඩස්ට්‍රියල් මං කලින් කියලා තියෙනවා රීටේල් ඉන්ඩස්ට්‍රී එක, එතකොට හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රී එක, ඒත් එක්කම ඔය ක්ලීනින් බිස්නස් සර්විසස් ඔන්න ඔය වගේ ඉන්ඩස්ට්‍රියල වැඩියෙන්ම වැඩ කරන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩෙන්ට්ස්ලා. එතකොට එන්න කට්ටිය ප්‍රමාණය අඩු කරනවා නම් මොකද හැමදාම එක්කෙනෙක් ඉන්ටර්නැෂනල් ස්ටුඩෙන්ට් කෙනෙක් ආවම එයා දිගට මේ ඉන්ඩස්ට්‍රියක ඉන්නේ නැහැ, එයා ඉගෙනගෙන මූව් වෙන. එහෙම වුණාම අර එන කට්ටිය අඩු නම් ඒ ඉන්ඩස්ට්‍රිය එක පවත්වගෙන යන්න විදිහක් නැහැ. ඒත් එක්කම අනිත් අන් සස්ටේනබල් දේ තමයි අපි කලින් කියලා තියෙනවා මේ හැමදේම. ඒගොල්ලෝ 60% දක්වා ඒගොල්ලන් බාණ්ඩ හා සේවා පාවිච්චි කරලා ආර්ථිකයට බූස්ට් එකක් දෙනවා. එතකොට මේක නතර කරාම ආර්ථිකයට බූස්ට් එකක් නැති වෙනවා. ඊට පස්සේ වෙන තව දෙයක් තමයි අපි හිතමු දැන් කැප් එකක් දැම්මොත් අපි හිතමු ලොකු යුනිවර්සිටි එකක් තියෙනවා, පොඩි කොලෙජ් එකක් තියෙනවා. ඒ දෙගොල්ලන්ටම කැප් දෙකක් දෙනවා. අනිවාර්යෙන් ලොකු යුනිවර්සිටි එකට ලොකු කැප් එකක් දෙන්නේ මොකද එයාලගේ පහසුකම් වැඩි නිසා. පොඩි කොලෙජ් එකට දෙන්නේ පොඩි කැප් එකක්. නමුත් එහෙම වුණාම මොකද වෙන්නේ? පොඩි කොලෙජ් එකට ග්‍රෝ වෙන්න විදිහක් නැහැ. ලොකු එකටත් ග්‍රෝ වෙන්න විදිහක් නැහැ. හරිනම් සමබර ආර්ථිකයක නම් ඕනම බිස්නස් එකකට ග්‍රෝ වෙන්න අවස්ථාව ලබා දෙන්න ඕන. නමුත් මේ කැප් එකක් ආවහම එහෙම දෙන්නගෙන් කාටවත් ග්‍රෝ වෙන්න බෑ. විශේෂයෙන්ම කොලෙජස් වලදී ඒගොල්ලන්ගේ මේව වහන්න වෙනවා. මොකද එන ළමයිස් ප්‍රමාණය සීමිතයි. එයාලට ඒගොල්ලන්ගේ රෙන්ට් එක ගෙවා ගන්න බෑ, ටීචර්ස්ලාට සල්ලි ගෙවන්න බෑ, සපෝට් ස්ටාෆ් එකට සල්ලි ගෙවන්න බෑ. ඊට පස්සේ ඒ බිස්නස් වැහිලා යනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ අර ලොකු කොලෙජස්, ලොකු යුනිවර්සිටි විතරයි. ඊට පස්සේ ඒ කට්ටියගේ ඒකාධිකාරයක් බවට පත් වෙන. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට කැප් එකක් තියෙනවා, කොහොමත් ළමයි එනවා කියලා. එතකොට ඒගොල්ලන්ගේ සර්විසස් ඒගොල්ලෝ හොඳ කරන්න, ෆෙයා කම්පිටිෂන් එකක් මාකට් එකේ තියාගන්න මේ දේවල් කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහකට එක එක පැතිවලින් මේ කැප් එකක් ගෙනහවාම ආර්ථිකයට බලපානවා. ඉතින් ඒක තමයි මේක මෙයා විශ්සර කරලා තියෙන්නේ. මට මතකයි අපේ කමෙන්ට් එකක් කවුද දාලා තිබ්බා, එයා කියලා තිබ්බා දැන් ඕගොල්ලෝ මේවා පෙන්න ඉන්න එකක් විතරක් හරියන්නේ නැහැ යූටියුබ් එකේ, ඕගොල්ලෝ රජයට ගිහින් කියන්න කියලා. ඇත්තටම අපිට එහෙම රජයට ගිහින් කියන්න හැකියාවක් නැහැ. මොකද අපි ඒව සම්බන්ධයෙන් ප්‍රොෆෙෂනල්ස් නෙමෙයි. නමුත් දැන් ඕගොල්ලන්ට පේනවා මේ රටේ මේ එක එක දේවල් සිද්ධ වෙන නිසා ඒවට අදාළ ප්‍රොෆෙෂනල්ස්ලාට, ඒවට යන්න පුළුවන් මිනිස්සු ඔන්න පටන් අරගෙන තිනවා ඒ තැන්වලට ගිහිලා රජයට ගිහින් කියන්න. මොකද මේ නැෂනල් ප්‍රෙස් ක්ලබ් එකේ කතා වෙන දේවල් බොහෝ වෙලාවට රජයේ අවධානයට ගොඩාක් ලක් වෙනවා, සහ දේවල් වෙනස් වෙනවා. ඉස්සර කාලේ වෙච්ච දේවල් එක්ක බලද්දී රජේවල් තමන්ගේ දේවල් වෙනස් කරලා තිනවා. මේකෙන් යම් කිසි ෆීඩ්බැක් එකක් අරගෙන, කියන්නේ සම්පූර්ණෙම නෙමෙයි, නමුත් යම් කිසි බලපෑමක් රජයට මේකෙන් සිද්ධ වෙනවා. නමුත් අපිට කරන්න පුළුවන් මේ දේවල්, අපිට පුළුවන් මේ වෙන දේවල් YouTube වල පෙන්නලා ජනතාව ඔස්ට්‍රේලියාවේ ඉන්න කට්ටියත් ඔස්ට්‍රේලියාවට එන්න කට්ටියවත් දැනුවත් කරලා මේක මිනිස්සු දන්නවා කියලා කතාවක් ඇති කරන්න. ඉතින් ඒක තමයි මම මේ වගේ දේවල් පෙන්වන්නේ. අනිත් එක මම හැමතිස්සෙම කියනවාගේ මේ වගේ වගේකින් කියවන්න මේවයි හොඳ අදහසක් ගන්න පුළුවන්. මොකද දැන් මේ දවස්වල අපි කතා කරේ හැමතිස්සෙම මේ දැන්ට ඉන්න රජය ගන්න පියවර ගැන. නමුත් මේවා එකක් කියවුවහම අපිට තේරෙනවා ඊළඟ රජය කොහොමද මේ දේවල් කරන්න හිතාගෙන ඉන්නේ කියලා. මොකද ඒගොල්ලෝ ඡන්දේ දේවල් කිව්වනම් බොහෝ වෙලාවට ඒවා ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. හරි, අපි ආයෙත් යමු මේ ලෙටර් එකට. මෙතෙන්දී මම කතා කරපු දේ ඒගොල්ලෝ කියලා තියෙනවා මේ එක එක ප්‍රොවයිඩර්ස්ලා ෆයිට් කරනවා තමන්ගේ තැම සැනගන්න. ඒත් එක්කම තමයි එහෙම කැප් එකක් ආවන් පස්සේ ලොකු බැක්ලොග් එකක් හැදෙන්නත් පුළුවන්. මොකද ගොඩ අපි තමයි ලක්ෂයක් ළමයි ඇප්ලයි කරන උදාහරණයක් ඉදිරි. නමුත් කැප් එකෙන් 50,000කට විතරයි දෙන්නේ. එතකොට අර ඉතිරි 50,000 ඊළඟට ආය ඊළඟ අවුරුද්දෙත් ඇප්ලයි කරනවා. ඊට පස්සේ 50,000 හැරෙන්න ඒ අවුරුද්දේ ඇප්ලයි කරන්න හිතාගෙන හිටපු තව කට්ටියක් ඉන්නවා නම් ඒගොල්ලොත් ඇප්ලයි කරන. ඔහොමම ගිහිලා ලොකු බැක්ලොග් එකක් ඇති වෙනවා මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩෙන්ට්ස්ලට එන්න බැරි වෙන විදිහට. ඉතින් ඒකත් ලොකු ප්‍රශ්නයක්. එතනදී ඒගොල්ලෝ කියන්නේ අබ්දුල් රිස්වි කියලා කියන්නේ මේ හැමදේම ෂෝට් ටර්ම් හිතලා තමයි ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ. එහම අර අවුරුද්දක් පතා වෙන දේ ගැන ඒ ඩොමිනෝ එෆෙක්ට් එක ගැන ඒගොල්ලෝ හිතලා නැහැ කියලා. ඉතින් මෙතනදී මෙන්න මේක නම් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. දැන් මේක මතක තියාගන්න, මේක ලෙජිස්ලේෂන් එකක් නෙමෙයි, රජෙන් කියලත් නැහැ තහම, එහෙම පොලිසි එකක් නෙමෙයි. මේක මේ අබ්දුල් රිස්වි කියන කෙනා ප්‍රපෝස් කරලා තියෙන්නේ. එයා කියලා තියෙනවා ඔගොල්ලෝ රජයට කියනවා, රජය ඔයාලා මේ යුනිවර්සිටි වලට ගන්න ළමයි ප්‍රමාණය කැප් කරන්න එපා. ඒ වෙනුවට මෙන්න මේක තමයි ඔයගලන්ට වැදගත්ම දේ. ඒ වෙනුවට මම මෙතන ඔයගලන්ට හයිලයිට් කරලම් පෙන්නන්නම්. ඒ වෙනුවට ඉන්ස්ටෙඩ් රිසි ප්‍රොපෝස්ඩ් ඉන්ට්‍රොඩියුසිං අ මිනිමම් යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක්සෑම් කෝ කට් ඔෆ් ඉන් ලයින් විත් දෝස් ෆෝ ඩොමෙස්ටික් ස්ටුඩන්ට්ස්. අන්න ඒක තමයි ඔයගලන්ට තියෙන වැදගත්ම දේ. මං හැමදාමත් කියන වගේ මම මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් නෙමෙයි, ලෝයර් කෙනෙක් නෙමෙයි, අකවුන්ටන්ට් කෙනෙක් නෙමෙයි. අකවුන්ටන්ට් ඉගෙන ගන්නට මම ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ඉකනොමිස් කෙනෙක් නෙමෙයි. මං කරන්නේ මේ තියෙන දේවල් විස්තර ඔයගලන්ට ලබා දෙන එක. ඉතින් මෙතනදී බලන්න මේ රිස්වි කියන එක කෙනා ප්‍රොපෝස්
කරනවා රාජයට මේ ඔයාලා දැන් ඔය කැප් එකක් දාගෙන මේ හැමදේම වෙනස් කරන්න ලෑස්ති වෙන්න එපා. ඔය වෙනකොට රජයට කියනවා මිනිමම් යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියන්දලු. ඊට පස්සේ කට් ඔෆ් මාක් එකක් දීලා කියන්දලු. හරි මේ කට් ඔෆ් මාක් එකට වඩා ගන්න පුළුවන් කට්ටිය තමයි අපි යුනිවර්සිටි වලට ගන්නේ කියලා. දැන් එක පාටම බය වෙන්න එපා. මේක තාම ක්‍රියාත්මක වෙලා නැහැ. මේක අනිත් එක රජයට අදාළ නැති කෙනෙක්ගේ ප්‍රපෝසල් එකක්. පොලිසි ගැන විවේචනය කරන කෙනෙක්ගේ ප්‍රපෝසල් එකක්. මොකද එයා එයාගේ රස්සාව කාලේ දැකලා තියෙන දේවල් සහ මෙච්චර අවුරුදු කාලයක් දේවල් ක්‍රිටිසයිස් කරලා අධ්‍යයනය කරලා දැකලා තියෙන දේවල් වලින් එයා කියන්නේ කැප් එකක් ගේන එක හරියන්නේ නැහැ. ඒ කියන්නේ ස්ටුඩන්ට්ස්ලව කොච්චර ගන්න පුළුවන්ද කියන එක මේවා කරලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට දැන් ගේන්න ඕනේ මේ යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක්සෑම් එකක්. ඒකෙදි කියනවා මිනිමම් කට් ඔෆ් මාක් එකක් තියෙනවා කියලා. හරියට නිකන් එතකොට ඒක නිකන් මම උදාහරණයක් විදිහට කියන්නේ ඒක හරියටම වෙනවා කියලා මම කියන්නේ. ලංකාවේ නිකන් ඉසෙඩ් ස්කෝ එක වගේ. මතකනේ අපි ඒ ලෙවල් කරලා අපිට යුනිවර්සිටි වලට යන්න පුළුවන්. ඒ ඉසෙඩ් ස්කෝ එක හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගත්තොත් විතරයි. අබ්දුල් රිස්වි කියනවා ඔයාලා කියන්නේ නැතුව යුනිවර්සිටිස් වලට මේවාට ගන්න පුළුවන් 5000 වට ගන්න පුළුවන් 2000 ළමයි ගන්න කියන්නේ නැතුව මේ වගේ මිනිමම් යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියන්නලු. ඊට පස්සේ කට් ඔෆ් මාක් එකක් දෙන්නලු. ඒකෙන් වැඩි ලකුණු ගන්න කට්ටිය ගන්නලු. දැන් දැනට තියෙන දැන් ඔස්ට්‍රේලියාවේ දැනට ඉන්න ළමයිට ඔන්න ඕක තියෙනවා. ඒගොල්ලෝ දැනට විභාගයක් කරලා ඒගොල්ලෝ යම්කිසි ලකුණු ප්‍රමාණයක් ගත්තොත් විතරයි ඒගොල්ලන්ට යුනිවර්සිටි එකට යන්න පුළුවන්. අන්න ඒ වගේ සිස්ටම් එකක් ගන්නලු මේ කැප්ස් දාන්න නැතුව. එතකොට මෙතනදී ඒගොල්ලෝ තව කතා කරලා තියෙනවා දැන් ඔක්කොම කලබල වෙන්න එපා. මම ආයෙත් කියනවා කලබල වෙන්න එපා කියලා. මොකද YouTube එකේ දකින හැමදේම දැකලා අපි කලබල වෙන එක අපි හැමෝගෙම පුරුද්දක්. මේක ප්‍රපෝසල් එකක් විතරයි. අනිත් එක රජේනුත් නෙමේ ඇවිත් තියෙන්නේ. නමුත් අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. මෙතනදී ඒගොල්ලෝ කියනවා එයා ඒකට හේතුවක් දාලා තිනවා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ කියනවා අපිට ඕනේ ලොง ටර්ම් අප්‍රෝච් එකක්ලු. අනිත් එක ඒ අප්‍රෝච් එක මනින්න පුළුවන් වෙනවා. අපි දන්නවා ඔබ්ජෙක්ටිව් එකක් වුණාම ඒක ස්මාර්ට් වෙන්න ඕනේ නේද? මෙෂරබල් වෙන්න ඕනේ. මේක කියන්නේ එහෙමයි. අපි ලොง ටර්ම් අප්‍රෝච් එකක් අරගෙන ඒක අපිට මෙෂර් කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ රෙජිස්ටර්ඩ් এডুকেෂන් ප්‍රොවයිඩර්ස්ලා ගත්තාම ඒගොල්ලෝ එතකොට හැමෝටම එක හා සමාන ප්ලේයිං ෆීල්ඩ් එකක් තියෙන. ඒ කියන්නේ තමන්ගේ ළමයි කොච්චර පාස් වෙනවද කියන එක මත තමයි ඒගොල්ලන්ට ගන්න පුළුවන් ළමයි ප්‍රමාණය තීරණය වෙන්නේ. එතකොට තව හොඳ දෙයක් වෙනවා අපිට හැමෝම එන්නේ අර එක්සෑම් එකෙන් කට්ටිය බේරිලා ස්ට්‍රෝං ඇකඩමික් රෙකෝඩ් එකක් තියෙන ළමයි ටික විතරයි අපිට ලබා ගන්න එන්නේ කියලා. ඉතින් ඒක තමයි එයා හිතන්නේ. අනිත් එක ඒගොල්ලෝ කියනවා මේක ගවර්න්මන්ට් එක පාවිච්චි කරන්නලු මේ এডুকেෂන් ප්‍රොවයිඩර්ස්ලව මොටිවේට් කරන්ඩ හොඳ ළමයි ගන්න. මොකද ගොඩක් වෙලාවට මේ এডুকেෂන් ප්‍රොවයිඩර්ස්ට හොඳ ළමයි ගන්න නැතුව මොකද කරන්නේ ළමයි ගොඩක් ගන්න හදනවා. මොකද ඒගොල්ලන්ගේ එතකොට ෆීස් වැඩි වෙලා ඒගොල්ලන්ගේ ආදායම් වැඩි වෙනවා. නිසා ඇත්තටම මේක බැලුවාම මේක ගිහිලා ආයෙත් අයි බැක් වෙනවා අර ජෙනරල් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් කියන එකටත්. මොකද එතකොට රජයට හම්බෙන්නේ එහෙමත් නැත්නම් ඔස්ට්‍රේලියාව ඇතුළට එන්නේ අන්තිමට මේ ජෙනුවින් ස්ටුඩන්ට්ස්ලා විතරයි. ඒත් එක්කම හොඳටින් ඉගෙන ගන්න පුළුවන් ජෙනුවින් ස්ටුඩන්ට්ස්. ඇත්තටම මේකේ ලොง ටර්ම් ඉෆෙක්ට් එක මෙයා මේ ප්‍රපෝස් කරලා තියෙනකේ ලොง ටර්ම් ඉෆෙක්ට් එක. දැන් මේක මට හිතෙන දෙයක් බැලුවොත් එහෙම ඔස්ට්‍රේලියාව එහෙමම තියෙනවා. අපි ඔස්ට්‍රේලියාවේ යුනිවර්සිටිස් වලට කැප්ස් දාන්නේ නැහැ. නමුත් විභාගයක් ඉන්ට්‍රඩියුස් කරනවා. ඒක පාස් වුණයින් පස්සේ පළවෙනි දේ තමයි හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයි ටික හම්බෙන්නේ. ඊට පස්සේ এডুকেෂන් ප්‍රොවයිඩර්ස්ලා තමන්ගේ ඉන්ඩස්ට්‍රි එක හරියට හදා ගන්නවා. මොකද ඒගොල්ලෝ ඩොජි දේවල් කරන්නේ නැහැ වැඩියෙන් ළමයි ගන්න. මොකද වැඩියෙන් ළමයි ගන්න විදිහක් නැහැ. විභාගේ පාස් වෙන්න ඕනේ. එතකොට එතනත් මේගොල්ලන්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බ ඔය ගෝස්ට් කොලේජස් අනිත් එක මේ ඉන්ටර්නැෂනල් এডুকেෂන් සෙක්ටර් එක ඉන්ටග්‍රිටි එක නැහැ කියන ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ඊට පස්සේ එන්නේ හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයි. නිසා මොකද වෙන්නේ ඒ ළමයි ඉගෙනගෙන තමන්ගේ වීසා එක හරියට දාගෙන PR එක දාගෙන ඔස්ට්‍රේලියාවේ තියෙන මේ ෂෝටේජ් එකට ස්කිල් ෂෝටේජ් එකට ඒගොල්ලෝ කෙලින්ම උපකාර කරනවා. මොකද ඒගොල්ලෝ ඉක්මනට වීස එකක් දාගෙන තමන්ගේ PR පාත් එක හදා ගන්නවා. ඊට පස්සේ ඉකොනොමික් ග්‍රෝත් එකට පරදරයක් වෙන්නේ. එතකොට මේ නෙට් මයිග්‍රේෂන් ප්‍රශ්න ඒ වගේ දේවල් ගොඩක් අඩු වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි අබ්දුල් රිස්වි ප්‍රොපෝස් කරලා තියෙන්නේ. මේ මම එක පැත්තක් විතරයි කතා කරේ. එයා ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ පැය එකයි ගාණක් විතර ලොකු ඉන්ටර්විව් එකක් කරලා තිනවා. YouTube එකේ තියෙනවා ඉන්ටර්විව් එක. ඒක ගිහින් බලන්න. මෙන්න මේක තමයි මේ දවස්වල කතා වෙන දේවල්. ගොඩක් YouTube channel වල පත්තරවල මේ විස්තර කතා වෙනවා. මේ ගැන SBS news වලත් article එකක් පළ වෙලා තියෙනවා. මම ඒ link එකක් දාන්නම් ඒකෙදි කියවන්න. මෙතනදී ඒගොල්ලෝ කතා කරලා තියෙන අර අතන
කතා කරපු දෙයට අමතරව කතා කරපු දෙයක් තමයි මෙතෙන්දි කියලා තියෙනවා. රජයට බැහැලු net migration එක control කරන්න මේ permanent migration එක වගේ. කියන්නේ permanent migration එකද ඒගොල්ලෝ කියන හරි. අපි ගියවුට් 190,000ක් ගත්තේ දැන් ගන්න 185,000. ඊට පස්සේ පීටර් රටන් ආවොත් එම් විපක්ෂ නායකයා ආවොත් එයා කියනවා නෑ අපි ගන්න 140,000 කියලා. අනේ මේ විදිහට permanent migration එක රජයට plan කරන්න පුළුවන්. මොකද ඒවට යම් කිසි නිර්ණායක තියෙනවා. ඒවා පාස් වෙන කට්ටියට ඒවට පොයින්ට්ස් ගන්න කට්ටියට තමයි රජය PR එක offer කරන්නේ. එතනදි කියලා තියෙනවා net migration එක සම්බන්ධයෙන් එහෙම කරන්න විදිහක් නැහැ. මොකද ඉතින් එයාපෝට් එක වහගෙන ඉන්න දැ මිනිස්සුන්ට එන්න දෙන්නේ නැතුව රට ඇතුළට නේද? මොකද net migration එක කවුද ඉන්නේ? temporary entrants like يعني student visa visit visa එන කට් working holiday එන කට්ටිය එන්නේ ඒ වගේ දේවල් control කරන්න අමාරුයි. ඉතින් මෙතනදි කියනවා එයා propose කරලා තියෙනවා මේ net migration එක manage කරන්න නම් නිකන් හරියට අපි රිසර්ව් බැංක් එක දැන් මෙහෙ මහා බැංකුව ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරලා ඉන්ෆ්ලේෂන් එක පාලනය කරන්න හදනේ. අන්න ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න වෙනවලු ඔස්ට්‍රේලියාවේ රජයට net migration එක පාලනය කරන්න. ඒගොල්ලෝ කියන්නේ net migration එක හැමතිස්සෙම මාසෙන් මාසෙට හෝ මාස 3න් 3ට හෝ රජයත් ඒට අදාළ ස්ටේක් හෝල්ඩර් ගෲප්ස් ඒ කියන්නේ ඒ වගේ දේවල් educational providersලා ඒතර සමහරක් විතර student council එතකොට ඔය vice chancellor අබ්දුල් රිස්වි වගේ යන ඒවයි කට්ටිය එකතු වෙලා බලන්නලු. හරි ගිය මාසෙ මෙච්චර කට්ටියක් ආවා. එහෙනම් මේක කොහොමද economic එකට impact වෙන්නේ? ඊට පස්සේ කොහොමද අපි ඒක අඩු කරන්නේ? ඔන්න ඔය වගේ දේවල් ලේබර් මාකට් එකත් එක්ක බලලා දේවල් වෙනස් කරන්න ඕනේ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මේ තව ගොඩාක් විස්තර තියෙනවා මේ ලිපියෙත්. මම ඒ ඔක්කොම විස්තර වලට කියන්න යන්නේ නැහැ. ගිහින් කියවන්න, ගිහින් කියවලා අදහසක් ගන්න. මම ඔයාලට පෙන්වන්න හදන්නේ මේ දේවල් වෙනස් වෙගෙන එද්දී මේ රටේ මිනිස්සුත්, ඒ කියන්නේ මේ පොලිසි වලට අදහස් දක්වන මිනිස්සු, ඒ ප්‍රොෆෙෂනල්ස්ලා ඒවට සම්බන්ධයෙන් විස්තර ඒ කියන්නේ මේ වගේ ගිහිලා මාධ්‍ය ප්‍රකාශය වගේ දේවල් නිකුත් කරලා කටයුතු කරනවා. ඉතින් අර එන්ට්‍රන්ස් එක්සෑම් එක ගැන ඔගොල්ලෝ දැනට බය වෙන්න එපා. කියන්න බලන්න ඔගලන්ට මොකක්ද හිතෙන්නේ කියලා. ඔගොල්ලෝ කැමතිද එන්ට්‍රන්ස් එක්සෑම් එකට? එහෙම නැත්නම් ඔගොල්ලෝ කැමතිද යුනිවර්සිටි එකක් ගන්න පුළුවන් ළමයි ප්‍රමාණය අඩු කරනවට? ළමයි ප්‍රමාණය අඩු කරොත් කම්පිටිෂන් එක සෑහෙන වැඩි. එතකොට යුනිවර්සිටි එකට යන්න තියෙන හැකියාව ඔයාට පාලනය කරන්න අමාරුයි. නමුත් එක්සෑම් එකක් ආවොත් මට හිතෙන විදිහට ඔයා එක්සෑම් එක පාස් වෙලා හොඳ ලකුණු ටිකක් ගත්තොත් ඔයාට ඕල්මෝස්ට් ගැරන්ටීඩ් ප්ලේස් එකක් හම් වෙනවා ඔයාගේ ප්‍රොෆයිල් එක හොඳයි නම්. අන්න එහෙම තමයි මට නම් හිතුනේ. ඔයාට මොකද හිතෙන්නේ? කමෙන්ට් කරන්න. කමෙන්ට් කරලා කියන්න ඔයා මේ දෙකෙන් මොකක් එනවටද කැමති කියලා. ඉතින් හැමතිස්සෙම කියනා වගේ මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් නෙමෙයි මේ විස්තර අපි වාට ඉදිරිපත් කරන්නේ. ඒ පත්තර වලින් ඒ ඉන්ටර්විව් වලින් ඒ තියෙන විදිහටමයි. අනිත් එක ආයෙ මතක් කරනවා බය වෙන්න එපා. මෙහෙම එන්ට්‍රන්ස් එක්සෑම් එකක් ඇවිත් නැහැ. ඒක නිකන් ප්‍රොපෝසල් එකක් විතරයි අබ්දුල් රිස්විගෙන්. එයා රජයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. එයා සාමාන්‍යයෙන් එයා ඉස්සර කාල රජයට වැඩ කරලා තියෙනවා. එයා මේ පොලිසිස් විවේචනය කරන නිකන් ඔය ලංකාවේ ඉන්නේ ඔය ආර්ථික දේවල් විශ්ල පොලිසිස් විශ්ලේෂණය කරන කෙනෙක් අන්න ඒ වගේ කෙනෙක් විතරයි. ඉතින් මම හිතනවා මේ ඉන්ෆර්මේෂන් එක ඔයාලට වැදගත් වෙයි කියලා. මම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන්න ඉන්නවා නම් ස්කිල් මයිග්‍රේෂන් කරන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් මන්නම් කැමතියි මේ වගේ දේවල් අහන්න කියවන්න. මම ඇත්තටම ඕගොල්ලන්ට පෙන්වන්න පවා කියවද්දි මට මාර ඉන්ට්‍රෙස්ටිං. මට ඒතර හිතා ගන්න පුළුවන් පොඩ්ඩක් හරි අනාගතයේදී මෙන්න මේ වගේ දේවල් වෙනවා කියලා. ඒ අනුව මට අපිට YouTube ජර්නි එක පවා ප්ලෑන් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඉතින් මයිග්‍රේෂන් ජර්නි එක ප්ලෑන් කරගන්න සෑහෙන මේවා උදව්වක් වෙයි. හරි මම මේ ඔක්කොම ලින්ක්ස් දාන්නම් ගිහින් කියවන්න විස්තර බලන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔබට සුභ සතියක්. බයි.